අවුරසින් දිලිසෙන ගේට්ටු රාජයා දහවල් උණුසුම තවත් වැඩි කරනවා කියලා විමල දාසට හිතෙනවා. අතින් මුහුණෙන් බේරෙන දහඩිය පිසදැමු ඔහු යලි ගේට්ටුවට තට්ටු කළා. එවරනම් සාර්ථකයි. කවුරු හරි ගේට්ටුව අසලට පැමිණෙනවා. ගේට්ටුවේ කුඩා දොරටුව විවර කරගෙන පැමිණි මැදිවියේ ගැහැණියක්. කවුරු හම්බ වෙන්නද? ඇය එසේ ඇසුවේ හිසේ සිට පාදාන්තයේ දක්වා නොරුස්නාසුළු බැල්මක් හෙළමින්. නංගිල ගෙදරට වැඩට අලුත් කෙනෙක් අරන් වගේ. මේ මම සුසිලා නෝනාගේ අයියා. කෝ ගෙදර කවුරුවත් නැද්ද? මෙහි කාර්ය එය පිළිගත් බවක් පෙනුනේ නැහැ. පොඩ්ඩක් කොහොම හිටියානම් මං නෝනාගෙන් අහලා එන්නම්. මොකද මුන්න හේගේ නම කිව්වේ? මේ විමලදාස අයිය ඇවිත් කියන්න කොහෙනම්? විමලදාස කිව්වේ තමාගෙම නැගණිය හමු වීමට ඇති අමාරුවක් කියලා හිතමින්. ටිකකින් මෙහි කාර්යයටත් පෙර දුවමින් එන සුසිලා පෙනුණා. අයියා ගොඩක් වෙලා මෙතන හිටියද? මේ ලුසිනෝන ළඟදීනේ වැඩට ආවේ. වැඩිය විස්තර දන්නේ නෑ ඒ හින්දා. මෙහිකාරිය අසල සිට බයාදු සිනහවක් පෑවා. කවුද ඉතින් මෙහෙම ගොඩේක් නෑ කියලා හිතන්නේ? ඇය එසේ සිතුවා. යන් අයියගෙට ලුසිනෝන මේ බෑග් එක ගන්න. සුසිලා මෙහිකාරියට අණ කළා. ඕනෑ නෑ නංගි, මෙච්චර දුර ගෙනාවෙකේ ඉතුරු ටික මොකද්ද? අයියගේ හිත රිදිලවද්ද විමලදාසගේ වදන කිරාමණිමින් සුසිලා හිතුවා. අයියා එනවා කියලා ලියුමක්වත් එවන්න එපැයි. එහෙනම් සුමනෙට කියනවනේ ස්ටේෂන් එකට එන්න කියලා. හැයි සුසිලෝ මං එව්ව ලියුම් කරදායි හම්බුනේ නැද්ද? ආ නැහැනේ අයියේ. සුසිලා පැවසුවේ මදක් කල්පනාවට වැටෙමින්. සැමියා තමන්ගේ නෑදෑයින් රුස්සන්නේ නැහැ. ගමට යාම මෙන්ම ගමෙන් කවුරුන් හෝ පැමිණීම ඔහුට මහත් හිසරදයක්. සමහර විට ලියුම සුමනේ විසි කරලා දාන්න ඇති කියලා සුසුමක් හෙලමින් සුසිලා හිතුවා. එහෙනම් අයියා නාගෙන ඇඳුම් මාරු කරගෙන එන්න කෑම ඩිංගක් කන්න. අදම යන්න තිබ්බනම් හොඳයි නංගියේ. විමලදාස පැවසුවේ හැකි ඉක්මනින් කොළඹ රටින් පිටවීමට ඇති ආශාව නිසාමයි. පිස්සුදයියේ, දැන් පිටත් උනත් මොනරාගලට යද්දි රෑවෙයි. එතනින් එහාට යන්නේ කොහොමද? අද ඉඳලා හෙට උදේම යන්න. අනික සුමනේව මුණ ගැහෙන්නත් පුළුවන් එතකොට. ඒකනේ නං අමාරුම කාර්ය. විමලදාස එහෙම හිතුවා. හොඳා හොඳා, එහෙනම් මම මූණකට ඩිංගක් හොදගෙන එන්නම්. මම හිතුවා මිනිහා එනවා කියනකොටම කීයක් හරි ගසා කන්න වෙන්න ඇති කියලා. සුමන සිරිගේ කටුක වදන් සුසිලාව තදින් රිද්දුවා. අයියා එහෙම නෑ සුමනේ, වෙන කරන්න දෙයක් නැති හින්දායි එන්න ඇත්තේ. අනික මමමනේ කිව්වේ අම්මට ඉක්මනට ඔපරේෂන් එක කරන්න ඕනි කියලා. ඔයාටත් කටපියන් ඉන්න බෑනේ සුසිලා. සුමන සිරිගේ හඬ එවර කෝපෙන් පිරී ඇතැයි සුසිලට සිතුණා. වසරකට පමණ පෙර ගමේ ගිය වෙලේ අම්මා සිය මූණකට අතගාමින් තමාව පවා අඳුනා ගැනීමට බැරි තරමට ඇස්පෙනීම දුර්වල බව පැවසූ හැටි සුසිලට මැවි පෙනුණා. හැකි ඉක්මනින් හොඳ අක්ෂි වෛද්‍යවරයෙකුට අම්මව පෙන්වන ලෙස අයියට කිවේ වෙලෙයි. මවට පෙනීම ලබා ගැනීමට කාචයක් බද්ධ කළ යුතු බවත්, හොඳ කාචයක මිල 20000ක් පමණ වන බවත් අයියා පසුව දන්වා ආවා. තමායිම මුදල දෙන බවට සුසිලා පොරොන්දු වුණේ සුමන සිරිගෙන්ද අසන්නේ නැතුවයි. ආ, මෙතන 5000ක් ඇති. ඔන්න ඕක දීලා යවන්න. සුමන සිරි මේසෙ උඩට 10000 කීපයක් විසිකලේ දමා ගසන්නක් වගේ. සුසිලට හැමදාමත් දැනෙන අසරණ බව යලි තදින් දැනුණා. ගුරුවරියක්ව සිටි සුසිලා ඉන් ඉවත් වුණේ සුමන සිරිගේ කීමටයි. ඒත් සමගම ඇය සිතුවේ සිය සැමියා හා දරුවන් වෙනුවෙන් සම්පූර්ණ කාලය වෙන් කිරීම
වඩාත් සුදුසු බවයි. නමුත් යම් යම් අවශ්‍යතාවන්ට සුමන සිරිගෙන් මුදල් ඉල්ලීමද එවිට සුමන සිරිගෙන් අසන්නට ලැබෙන අවමන් සහගත වදන් නිසාත් තමන් කරගත්තේ මෝඩ කමක් යයි ඇයට බොහෝ විට සිතුණා. කෙසේ හෝ තමා ළඟ යාන්තම් ඉතිරි කරගෙන තිබූ මුදලක් එකතු කර අවශ්‍ය සම්පූර්ණ මුදල සිය සොහොයුරා අත තැබීමට සුසිලා සමත් වුණා. අනේ මන්දා, මම මේ නංගි කිව්ව නිසා ආව මිසක්ක සුමන සිරි මෙහෙම හිතන බවක් දන්නවනම් මම මේ ගමන කීයටවත් එන්නේ නැහැ සුසිලෝ. අයියාගේ කතාවට දෙනෙතට යලි කඳුළු පුරවාගෙන එන බවක් සුසිලට දැනුණා. පෙර දින රාත්‍රියේ සුමන සිරිසිය අප්‍රසාදයේ අයියා ඉදිරිපිටම පිටකල ආකාරය සුසිලට සුමන සිරි ගැන පිළිකුලක් දනවන්නක් වුණා. ඔහුගේ වදන් වලින් කිහිපයක් තවමත් සුසිලගේ හිතේ රැඳී තිබෙනවා. ඔය කැලේ ඉඳන් කොළඹ එන එක ලේසි නෑනේ. අනික මගේ තත්ත්වයටත් මදි කමක් මෙහෙම අපේ ගෙදර යන්න එන්න ගත්තාම සල්ලි ඕන වෙන වෙලාවට දන්වල එවන්න බැරියෙ. එතකොට කීයක් හරි එවන්නම්. සුමන සිරි මෙතරම් නිවටයෙක් වේවියයි සුසිලා හිතුවේ නෑ. මං යන්නම් නංගි. පුළුවන් වෙලාවක අම්මව බලලා යන්න එන්න. අම්මා හැමදාමත් කියවන්නේ උඹ ගැනම තමයි. සුසිලා සිය සොහොයුරාගේ දෙපා නැමෙදුවේ කඳුළු පිරිදෙනිතින්. සුමනිගේ කතාවලට හිත රිදුණා නම් සමාවෙන්න අයියේ. ඉස්සර වගේ නෙවෙයි. එයා ගොඩක් වෙනස් වෙලා දැන්. හා හා. ඕවා මං එච්චර හිතට ගත්තේ නෑ. උඹ ඔකට හිත නරක කරගන්න ඕන නෑ. සමගියෙන් සමාදානෙන් වාද කරන්න යන්නේ නැතුව ඉඳින්. මම යන්නම් එහෙනම්. පියා මිය ගිය පසු මවවත් බලා කියාගෙන තමාට හැකි උපරිමයෙන් ඉගැන්වීමට ඔහුගත් වෙර වීරිය වයසට වඩා දිරා ගිය කය දෙස බැලුව විට සුසිලට වැටහෙනවා. තම යුතුයකම් ඉටු කිරීමට ජීවිතේම කැප කළ ඔහුට විවාහ දිවියකට යාමද අතපසු වුණා. සුසිලා සිය සොහොයුරා ගේට්ටුවෙන් පිටවෙන තුරුම බලා සිටියේ සැහැල්ලු නොවූ සිතින්. සුසිලා, මම මේ කොහෙද ඉන්නේ? සති දෙකකට පමණ පසු සුමන සිරිට පියවි සිහිය ලැබී ඇතැයි සුසිලාට හිතුණා. වසරකට පමණ පෙර සුමන සිරිගේ වකුගඩුවක් නරක් වෙමින් පවතින බව සොයාගත්තේ එහෙම් මෙහෙන් පහළ වූ රෝග ලක්ෂණ සමගයි. මුරණ්ඩුකමට කිසි ප්‍රතිකාරයක් නොගත් ඔහු හදිසියෙම සිහි විකල් වෙන තරමට අසාධ්‍ය ලෙස උත්පල වුණා. වෛද්‍ය නිගමනයේ උනේ වකුගඩු දෙකම අක්‍රිය වීමට යන බැවින් ජීවිතේ බේරා ගැනීමට නම් වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. නමුත් දුර්ලභ ලේ වර්ගයකට උරුමකම් කිය වූ ඔහුට වකුගඩුවක් සොයාගත හැකි වුණේ නැහැ. සිය බලාපොරොත්තු අතහැර සිටි මොහොතක සුසිලාගේ පිහිටට ආවේ ඇයගේ ආදරණීය සොහොයුරා. දෛවයේ සරදමකට මෙන් ඔහු සුමන සිරිට වකුගඩුව ලබා දීමට සෑම අතින්ම ගැළපුණා. දෙවරක් නොසිතා ඔහු එයට කැමති වුණේ අතීතයේ සහ මුලින්ම වල දෙමු අයෙක් වගේ. තාම ඉස්පිරිතාලේ ඉන්නේ සුමනේ. පහුගිය සති දෙකේ ඔයාට හරියට සිහිය තිබුණෙත් නැහැ. නැගිටින්නට හැදු සුමන සිරිට සිය උදරයේ දෙසින් වේදනාවක් දැනුණා. එවිට එදෙස බැලූ ඔහුට පැත්තක් වැසෙන්නම දැමූ ප්ලාස්ටරේ පෙනුණා. මේ මොකද මේ සුසිලා? ඔයාට ලොකු ඔපරේෂන් එකක් කරා සුමනේ. ඔයාට වකුගඩුවක් බද්ධ කරන්න උනා ඔයාගේ ජීවිතේ බේරගන්න නම්. තමාගේ රුධිර වර්ගයේ ඇති දුර්ලභ භාවය සුමන සිරි දන්නවා. මෙතරම් කෙටි කාලයකින් ගැළපෙන වකුගඩුවක් සොයා ගැනීම අතිශය අසීරු බව ඔහු දැන සිටියා. මෙච්චර ඉක්මනට වකුගඩුවක් හොයාගත්තේ කොහොමද සුසිලා? දෙවිවරු වගේ මිනිසු තාමත් ඉන්න නිසා තාමත් හාස්කම් සිද්ධ වෙනවා සුමනේ. ඔයාට වකුගඩුව දුන්නේ අපේ අයියා. සුසිලා කියනවත් එක්කම මුව අයාගෙන සුසිලා දෙස බලාගෙනම යලි ඇඳට හේතු සුමන සිරිගේ හිතේ පහළ වෙන සිතුවිලි අනුමාන කිරීමට සුසිලා උත්සාහ කළේ නැහැ.